Minister, has the government given permission for the importing of fish? Government එක fish import කරන්න permission දුන්නද? මේක දැන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුවෙන කාරණයක්. මම දීවර සංස්ථාව හැටියට මගේ යටතේ ක්‍රියාත්මක වෙන නිසා මම පැහැදිලිව දන්නවා ගිය අවුරුද්දේ මේ රටට තලපත් කියන මොකද තලපත් මේ මූද සීමාවේ අපේ දීවරින්ගේ ට අසන් නෙලා ගන්න ප්‍රමාණයත් එක්ක බලනකොට 105ක්වත් අපේ පරිභෝජනයට ඒ අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් එවැනි අවස්ථාවකදී මොකද ඒක ප්‍රමාණවත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ දීවර දෙපාර්තමේන්තුව අවසරය ලබා දීලා තියෙනවා මේ එවැනි ඒ කියන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය මේ රටට ගෙන ඒමට හාල් මැස්සන් කරවල සහ තලපත් කොප්පරා ඒ වගේ ඒවා නමුත් මේ අපේ දීවරය නෙලා ගන්න මේ මත්ස අස්වැන්න පිළිබඳව ගැටලුවක් ඇති නොවන විදිහට තමයි මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ නමුත් මේක දීර්ඝ කාලයක් තිස්සේ මේ අතරමැදියන් හැටියට ක්‍රියාත්මක කරපු කටයුත්ත දැන් අපි ආරම්භ කරන්න උත්සාහ ගත්ත දීවර සංස්ථාවත් එක්ක සම්බන්ධ වෙලා අඩු මුදලට ගුණාත්මක මාළු ටිකක් ජනතාවට ලබා දෙන්නට හැබැයි ඒ හැම කටයුත්තක්ම කරන්නේ දීවරයට කිසිදු හානියක් ඇති නොවන පරිදි ඉම්පෝට් කරන්නේ මොන කන්ට්‍රීස් වලින්ද දැනට අපි රටවල් කීපකින් මේ කරනවා දැන් සිංගප්පූරුව ඒ වගේ රටවල් කීපයක් තමයි දැනට මේ කරලා තින්නේ ඒත් මේ මේකට අපිට තියෙන යම් නීතිමය බලපත්‍රයක් ලබා දීම විතරයි අපි දැනට ක්‍රියාත්මක කරේ මේ මෑත කාලේ තමයි අවුරුදු 23කට පස්සේ තමයි දීවර සංස්ථාව මේකට මැදිහත් වෙන්න උත්සාහ ගත්තේ ඒක ඉතාමත්ම සාර්ථක ක්‍රමයක් මන් මට මතකයි මම මේ මාධ්‍ය සාකච්ඡාවටම ඇවිල්ලා කිව්වා ඒ දවස්වල තලපත් කිලෝ එකක මිල රුපියල් 3500ට යහපැත්තේ ගියපු කාලේ අපි මේ සම්බන්ධව කටයුතු කරලා ඉතාමත්ම අඩු මුදලට තලපත් අපේ පාරිභෝගිකයකට ලබා දෙන්නත් ඒ වගේම ගුණාත්මකව ලබා දෙන්නත් කටයුතු කරා මොකද අපිට වැඩි වශයෙන්ම මේ සම්බන්ධව කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රෝහල් පද්ධතියට ඒ කියන්නේ රෝගීන් සඳහා අපට එවැනි මත්ස සමයි අපෙන් ඉල්ලීම් කරලා තියෙන්නේ. ඉතින් අපිට ඒක ලබා දීමට නම් අපිට පිටරටින් ආනයනය කරන්න වෙනවා. හැබැයි ඒත් අපි මේ අස්වැන්න වැඩිපුර තියෙන වෙලාවට මේ රට තුළ අපි ඒ කටයුත්ත කොහෙත්ම ක්‍රියාත්මක කරන්න සූදානම් නැහැ. අපි ඒකට අවසර දෙන්නෙත් නැහැ. ඉන්දියාවේ තමිල්නාඩු CM දෙන් කියන්න පටන් අරන් තියෙනවා කච්චදීව එක අපි ආයේ ගන්න ඕනි කියලා. ඒකට ඒක ගැන සෙන්ට්‍රල් ගවර්මන්ට් එක මේ අවධානය යොමු කරන්න ඕනි කියලා. මේ පැත්තෙන් හැමදාම ඉන්දියන් දීවරයොන් අපේ සී ඒරියාස් වල ඒගොල්ලන් දීවර කටයුතු කරනවා. දැන් අපේ දීවරයන් කියන්නේ ඉන්දියානු රජයත් අපේ රජයත් වක්‍රව එකඟතාවයක් යටතේ තමයි මේම සිදුවෙන්නේ කියලා. ඒ කියන්නේ එයාලා එනවා, එයාලාව ඇරස්ට් කරනවා, ආයෙ රිලීස් කරනවා. ඒක දිගින් දිගටම එනවා. දැන් ඩග්ලස් ඇමතිතුමාගෙන් අහනකොට එතුමා කියනවා උතුරේ ඉන්න පාර්ලිමෙන්ටේරියන්ස් ගිහිල්ලා එයාලා රික්වෙස්ට් කරන්න ඕනි කියලා. අලි සබ්‍රිය ඇමතිතුමා මේ ගැන කතා කළා. නමුත් අපිට මොකුත් පොසිටිව් මේ එකක් ඇවිල්ලා නැහැ කියලා. මොකද ඇත්තටම තියෙන තත්ත්වය. ඇත්ත මේ ගැටලුව දැන් දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ගැටලුවක්. එකක් තමයි මේ අපේ මස් අස්වැන්න බලහත්කාරයෙන් ඇවිල්ලා මෙය මංකොල්ලයක් ඇත්තටම මංකොල්ල කාගෙන යන එක. ඉතින් මේ සම්බන්ධව විශේෂයෙන් මට කියන්න තියෙන්නේ මගේ ගරු කැබිනට් අමාත්‍යතුමා ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා ඒ සම්බන්ධව දැඩිව ක්‍රියාත්මක කරන කෙනෙක්. ඉතින් ඒකෙදි සමහර අය උත්සාහ ගන්නවා තමන්ගේ දේශපාලන මතය තුළ ඉඳගෙන බලයට පත් වෙන්නට අවශ්‍ය කරන වටපිටාව ඒ සිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒක නිසා
අපි මමත් ඇමැත්තුමත් දැඩිව ඉන්නවා මේකට ක්‍රියාත්මක කරන්න ඕනේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඒ වගේම මේට රාජතාන්ත්‍රික මට්ටමින් කඩිනම් විසඳුම් ලබා දෙන්න ඕනේ මේ රටවල් දෙකේම ඉන්න නායකයෝ මොකද මේ රටවල් දෙකේම ඉන්න දීවරයෝ සමහර අවස්ථාවලදී අපහසුතාවන් වලට පත් වෙනවා ඒ වගේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න නැහැ කියන එකේදී මම ඒක පිළිගන්නේ නැහැ මොකද ඒ රටට වඩා දැන් අපි ඉන්දියාවේ අපේ කෙනෙක් දීවරයෙක් අත්අඩංගුවට ගත්තොත් මම හිතන්නේ වැඩි දිනයකට යන්න ඉස්සෙල්ලා මේ යාත්‍රාව එහෙ අත්අඩංගුවේ තියාගත්තත් දීවරින්ග නිදහස් කරන දැන් අපි නම් එහෙමවක්වත් ක්‍රියාත්මක කරන්නේ නැහැ දැඩි කාලයක් තියාගන්නවා ඊට පස්සේ බෝට්ටුවස රාජසන්තක කරන මේ විදිහට දැඩිව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් වර්තමානයේ තුල ක්‍රියාත්මක වෙනවා නමුත් මෙය ප්‍රමාණවත් නැහැ කියන එක පිළිබඳව අපිත් පැහැදිලිවම දන්නවා ඒ නිසාම තමයි නීතිය ක්‍රියාත්මක කරනකොට මේ රාජතාන්ත්‍රික මට්ටමිනුත් සාකච්ඡා පවත්වලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවේදී මගේ ගරු කැබිනට් අමාත්‍යතුමා හැම මොහොතකදී කියන්නේ මේක කැබිනට් ඇමැතිතුමාගේම වගකීමක් හැටියට නෙවෙයි දීවර ජනතාව අපි හැම කෙනෙකුටම පොදුයි ඒ දීවර ජනතාව වෙනුවෙන් අපි හැම කෙනෙක්ම පෙනී හිටින්න ඕනේ. ඒක නිසා ওই දේශපාලන මතයකින් තොරව ඒ අය මේ සාකච්ඡා මේසෙට ඇවිල්ලා ඊට පස්සේ රාජතාන්ත්‍රික මට්ටමිනු සාකච්ඡා කරනකොට තානාපති කාර්යාලයට ඉඳලා ගිහිල්ලා මේ කටයුතු වලට සහයෝගය දෙන්න ඕන කියලා. ඉතින් ඒ සහයෝගය පැහැදිලිවම මේ අනිකුත් පක්ෂ තුලින් ලැබෙන්නේ නැහැ. ඒ හැම වෙලාවෙම කතා කරන්නේ මේ මෙතන ගැටලුවක් ඇති කරලා තමන්ගේ පටු දේශපාලන වාසිය වෙනුවෙන් ඒ අහිංසක දීවර ජනතාව පාවිච්චි කරන්න. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මොකද මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙවෙයි දීවර ඇමැතිතුමා විතරක් නෙවෙයි ඉන්දියාවට ගිහිල්ලා සංචාරය කරන්නේ විවිධ රාජතාන්ත්‍රික සම්බන්ධතා. නමුත් මේ මෑත කාලෙදී ජනතා විමුක්ති පෙරමුණ අනුරු කුමාර සහෝදරයා ප්‍රමුඛ සහෝදරින් ගියා කතා කරා එක එක මේ කිරි සමාගම් වලට පවා ගියා. නමුත් මේ දීවරින්ගේ ගැටලුව කතා කරේ නැහනේ. ඒ කියන්නේ දීවර ගැටලුව ගැන කොහෙත්ම කතා කරේ නැහැ. හැබැයි දීවර සම්මේලන රටවටේම තියාගෙන යනවා කිඹුල් කඳුළු හෙනෝ දීවරින් ගැන දීවරින්ග වෙනත් විදිහට මානසික තත්ත්වය වෙනස් කරන්නට කටයුතු කරනවා. පැහැදිලිවම මේ දීවරය වෙනුවෙන් හරි නිවැරදි පෙනී සිටීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතින් කනගාටුවට කරුණක්. ඒක නිසා මම විශේෂයෙන්ම මේ පක්ෂ දේශපාලනය කරන සීලු දෙනාගෙන් ඉල්ලන ඉල්ලීම තමයි අපි මේ රට වැටිලා තියෙන මේ අවදානම් සහිත තත්ත්වෙන් මේ රට ගොඩ ගන්න මේ රටේ ජනතාව ඉහළට ඔසවා තබන්නට නම් අපි දේශපාලන මතේ පැත්තක දාලා අපි එකා වගේ එකට එකතු වෙලා ඒ අවශ්‍ය ගැටලුවට ඒ අභියෝගවලට මූණ දෙන්න ඕනේ. ඉතින් එහෙම අභියෝගවලට මූණ දෙන්නේ නැතුව තමන් තනි තනියෙන්ම තමන්ගේ පටු වාසිය වෙනුවෙන් නම් ඒ තමන්ගේ පෞද්ගලික අදහස් විදියට නම් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. ඒ වගේම ජනතාවට එක දෙයක් ප්‍රකාශ කරනවා රාජතාන්ත්‍රික මට්ටමින් ගියාම තව දෙයක් ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තුවේදී තව දෙයක් ප්‍රකාශ කරනවා. ඉතින් මේ தত্ত্বය මං හිතන්නේ මේ රට මං හිතන්නේ එන්නෙන්නම නරක අතකට ගෙනියනවා ඇරෙන්න හොඳ අතකට ගෙනියන්න බෑ. ඒක නිසා මම කියන්නේ මේ දීවර ජනතාව ඇත්තටම දැඩි පීඩනයට ලක් වෙලා තියෙන අවස්ථාවේදී පාටපක්ෂ පැත්තකට තියලා පොදුවේ මේ දීවර ජනතාවගේ තියෙන ගැටලු ප්‍රශ්න පිළිබඳව කතා කරන නායකයෝ බවට අපි පත් වෙන්න ඕනේ. ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී හිටින නිලධාරීන් බවට අපි පත් වෙන්න ඕනේ. එහෙම නැතුවනම් මං හිතන්නේ මේ ගැටලු බොහොම කෙටි කාලීනව අපිට විසඳගන්නට පුළුවන් වෙයි කියලා. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා නිවාසවල භාවිතා වෙන ගෑස් භාවිතය ඉවත් කරලා දර භාවිතයට යන්න ඕන කියලා. මේ සම්බන්ධව උතුමගේ අදහස කොහොමද? ඇත්තටම ඉතින් මේ කාරණේ කියන්න ගියාම ඉතින් කනගාටුදායක තත්ත්වයක්. මොකද අපි ලෝකයේත් එක්ක මේ රටත් ඉහළට ඔසවෙන්න අවශ්‍යයි කියලා කතා කරන සමහර දේශපාලන පක්ෂ ඒගොල්ලෝ අර සමහර තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් කතා කරන තත්ත්වය මං හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. මොකද අපි පැහැදිලිව දන්න මොකද කාන්තාව පිළිබඳව ගත්තාන් පස්සේ මම කාන්තා හා ළමා කටයුතු සහ අධ්‍යාපන ඇමතිවරයා හැටියට හිටපු නිසා රාජ්‍ය ඇමතිවරයා හැටියට හිටපු නිසා මම දන්න මේ රටේ දැන් දශක ගණනාවක් තිස්සේ අපේ කාන්තාවෝ මූණ දෙන අභියෝග මොනවද කියලා. ඒ අභියෝග එකින් එක මගේ ආදරණීය මාධ්‍ය සහෝදරින්ට මේ රටේ ජනතාවට කියන්න දෙයක් නැහැ. ඒ අය අවස්ථා ගණනාවකදී ඉතාමත්ම දැඩි පීඩනයට ලක් වෙනවා.
ඒ වගේම අපි ගත්තොත් දැන් කාන්තාව හිංසනයට ලක් වෙනවා අපයෝජනයට ලක් වෙනවා පුංචිම පුංචි දැරියෝ වැඩි වශයෙන් ගැබ් ගන්නවා ඊළඟට අපේ මාර්ගවල පුංචි දැරියෝ සිංගමන්නේ අදින මේ විදිහට ගත්තාම මේ කාන්තා පාර්ශවයට තමයි මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඒ වගේම තමයි තාක්ෂණෙත් එක්කත් දියුණු වෙච්ච හොඳ ශක්තිමත් කාන්තාවෝ ඉන්න රටක් මේ ලංකාව ඒ ලංකාව තුල අපි ඇත්තටම තව එන්න එන්න කාන්තාව සවිබල ගන්න ඕන ඇරෙන්න ඈ ඒ තාක්ෂණික වශයෙන් ඒ අයට දැනුම ලබා දීලා ඒ අය ඉහළට ඔසවන ඇරෙන්න මම හිතන්නේ දැන් කාන්තාව මේ දර ලිප් වලින් කෑම පිසින තත්වයකට පත් වෙයි කියලා ඒක ඒගොල්ලෝ ඊට වඩා ඉහළට යන්න තමයි දැනටත් උත්සාහ ගත්තේ ඒ කාන්තාවන්ගේ දිව්‍ය ශක්තියත් එක්ක ඒගොල්ලොන්ගේ මේ ඥානයත් එක්ක ඒ බුද්ධියත් එක්ක තමයි ඒගොල්ලෝ ඉදිරියට යන්න බොහොම වේගවත්ව ගමන ආරම්භ කරේ. ඉතින් ඒක නිසා ඒ ගියපු වේගවත් ගමන ආයේ පල්ලෙහාට යන්න කොහෙත්ම සූදානම් නැහැ. ඉතින් මම දන්න වැඩපිළිවෙලක් නැති සමහර පක්ෂ විවිධ දේවල් ප්‍රකාශ කරලා ඊළඟට ඒකට පිළිතුරු හැටියට කවුරු හරි ප්‍රශ්නයක් අහුවට පස්සේ දෙන්නේ ඔය වගේ නිකන් ලාමක උත්තර තමයි දෙන්න උත්සාහ ගන්න. ඉතින් ඒක මම හිතන්නේ මේ මාධ්‍ය සාකච්ඡාවේදීවත් අපේ කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැ එවැනි තත්ත්වයකට. ඒ කියන්නේ මේ දැනට ජාතික ජනබල වේගයට යම් කාන්තාවන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඒ කාන්තාවන් දරභාවිතයට කැමති කියන එකද මේකෙන් කියවෙන්නේ? මම නම් හිතන්නේ නැහැ ඒ කාන්තාවන් තියා අපේ පක්ෂවල ඉන්න කාන්තාවන්වක්වත් මේ ඔය කියන ක්‍රමවේදයට කැමති කියලා. නමුත් ඉතින් මම හිතන්නේ විකල්ප නැත. කාන්තාවන් එකතු කරගන්න පුළුවන් කාන්තාවන්ට තියෙන දැඩි මේ අභියෝග ටික මේ කතාවට පමණක් සීමා නොකර ක්‍රියාවෙනුත් ඔප්පු කරනවා නම් හොඳයි. මොකද මම කාන්තාහ ළමා කටයුතු කෙටි කාලය ඇතුළත හිටපු අමාත්‍යවරයා හැටියට ඒ කාලෙදී අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. එකක් තමයි යහපත් දෙමව්පියෝ භාවය. ඒ කියන්නේ අම්මා උරුමය කියන සංකල්පේ. දැන් අම්මා තාත්තව හරියට හඳුනන්නේ නැති දරුවෝ නිර්මාණය වෙනවනම් මේ සමාජයේ එතන තත්වයකට නම් පත් වෙන්නේ ඒක කනගාටුදායක තත්වයක්. ඊළාට සහන් එළිය කියන වැඩසටහන තුළ අපි විශේෂයෙන්ම දරුවන් ගැබ් ගැනීම සම්බන්ධව මේ දූෂණය සම්බන්ධව ඒ ආර්ථික ප්‍රශ්න පිළිබඳව අපි ඒකාබද්ධ ප්‍රවේශයෙන් රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයන් සුබපතන්න මේ සීලු දෙන එකතු වෙලා ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල තමයි ඒ වැඩපිළිවෙල සහන් එළිය කියන වැඩපිළිවෙල. ඊට පස්සේ මාතෘ අභිමානී කියන වැඩසටහන. මේ වගේ බොහොම හොඳ සංකල්ප මේ පොළොවට නිර්මාණය කරා විතරක් නෙවෙයි ඒ මේ පොළොවේ පැල කරා. ඉතින් දැන් තියෙන්නේ අපි සීලු දෙනා එකට එකතු වෙලා මේ කාන්තාව වෙනුවෙන් සැබෑ ලෙස පෙනී හිටිනවා නම් මං හිතන්නේ ඒ හොඳ දේවල් ටික ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යන්න. එතකොට තමයි කාන්තාව ශක්තිමත් වෙන්නේ. ඒක නිසා කාන්තාවන්ට මේ දවස්වල විවිධ දේවල් කියලා තමන්ගේ දේශපාලන වාසියෝනින් ඔලුගෙඩි ටික පෙන්නුවා කියලා කාන්තාවන්ගේ ප්‍රශ්න ටික ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඒ අය හිතාගෙන ඉන්නේ කාන්තාවන්ට මොන දේ සිද්ධ වුණක් කමන්නේ අපි බලයට එන්න ඕනේ බලයට ඇවිල්ලා අපි ජයග්‍රහණය කරන්න ඕනේ අන්න එතනින් පස්සේ තමයි ජයග්‍රහණයෙන් කරාට පස්සේ තමයි ඒගොල්ලන්ට මම හිතන්නේ කාන්තාව නිවැරදිව උත්තර දෙන්න ලෑස්ති වෙන්නේ.